සුබ මධ්‍යහනක් ඔබ අයිටෙන් දිව ප්‍රවෘත්තියේ සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මම කුෂානි කෞශල්‍ය ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනතාවාදී අයවැය පස්වරුවේ සහන රැසක් සැලසෙන බවට අනාවැකි අයවැයට කැබිනට් අනුමැතිය පන්නිපිටියෙන් කොල්ලකෑ කෝටි 500ක දියමන්තිය සොයාගනි පළාත් කීපයකට වැසි සහ තද සුළං වායු දූෂණය වැඩිම නගර 10ට ඉන්දියාවේ නගර 7ක් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාවක් ගොඩනගන ජනතාවට ශක්තිය හා දුප්පතුන්ට රැකවරණය දෙන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා සෑම අතින්ම ජනතාව සයු බල ගැන්වෙන අයවැයක් මෙවර ඉදිරිපත් කරන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ 73 වන අයවැයයි නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 24 වන මුදල් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා වත්මන් රජයේ පස්වන අයවැයමයි ජනතාව සවිබල ගැන්වීම දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ අධ්‍යාපන සෞඛ්‍ය හා ජීවනෝපාය අවශ්‍යතා ඉටු කිරීම අරමුණ බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තවදුරටත් පුළුල් කෙරෙනු ඇති දුප්පතුන් පෝෂණය කිරීම යටතේ සැමට මූලික පහසුකම් සපුරාලීම අයවැය යෝජනාවලට ඇතුළත් 2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් වනු ඇති ඒ අනුව මෙවර අයවැය පරතරය දළදේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක් පමණ වනවා 2020 වන විට අයවැය පරතරය දළදේශිත නිෂ්පාදිතයෙන් 3.5 දක්වා අඩුකර ගැනීම රජයේ ඉලක්කයයි 2015 වසරේදී 7.6ක් වූ අයවැය පරතරය 2018 වසරේදී 5.3 දක්වා අඩු කෙරුණා මේ වසරේදී එය 4.7 දක්වා තවදුරටත් අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා 2020දී එය 3.5% ප්‍රතිශතයකට ළඟා වීම අපේක්ෂාවයි දශක පහක කාලයකට පසුව අයවැයේ ප්‍රාථමික ශේෂයේ ප්‍රථම වරට පසුගිය වසරේදී අතිරික්තයක් පැවතුණා එය මේ වසරේදී තවදුරටත් වර්ධනය කර ගැනීම අරමුණයි ප්‍රාථමික ශේෂයේ වැඩිවීම හේතුවෙන් රාජ්‍ය ආදායමෙන් ණය සේවාකරණය කිරීමට හැකි තත්ත්වයක් උදාවන බැවින් ණය ගැනීමේ සීමාවද සාපේක්ෂව අඩුවනු ඇති ඒ අනුව මේ වසරේදී ණය සේවාකරණය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 2200ට සාපේක්ෂව ණය ලබා ගැනීමේ ප්‍රමාණය රුපියල් බිලියන 2079 දක්වා අඩුවනු ඇතැයි අපේක්ෂා කරනවා අයවැය දෙවනවර කියවීමේ විවාදය මාර්තු 6වනදා සිට 12වනදා දක්වා පැවැත්වෙනවා දෙවනවර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අයවැය තුන්වනවර කියවීමේ විවාදය පැවැත්වෙන්නේ මාර්තු 13වනදා සිට අප්‍රේල් 5වනදා දක්වායි. අප්‍රේල් 5වනදා අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනවා. මෙ අතර අදගෙන එන අයවැය සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙසේ අදහස් පළ කළා. සාමාන්‍යයෙන් අයවැය ඉදිරිපත් කරන්නේ 2019 අයවැය ඉදිරිපත් කරන්නේ 2018 වසරේ. මෙවර එය සම්ප්‍රදායික පුරෙන් තොර ඉදිරිපත් කරන ලා තියෙන පසුගිය වසරේ සිදු දිනපතා නිසා එසේ වෙතත් අද පස්වරු දෙකට මුදල් අමාත්‍යම අයවැය ඉදිරිපත් කරනවා මෙවර අපේ රටේ ආදායම බිලියන 2390ක් ඒ කියන්නේ කෝටි 239000ක් සියදම බිලියන 4555 කෝටි 455000 මේ ආදායම වගේ වියදම දෙගුණයක් වෙලා තියෙනවා මේක මේ ඉතිහාසයේ සෑම වසරකම අවුරුදු දෙකක් හැරෙන්න සෑම වසරකම සිදුණු දෙයක් ඉතින් නිසා විශේෂයෙන්ම අයවැය ආර්ථිකය කළමනාකරණය කිරීමේදී ඉතා පරිස්සමෙන් කරන්න සිදු වෙලා තියෙනවා අපි දන්න ජනතාවට අවශ්‍ය සහන ලබා දෙමින් ඒ රටේ ආදායම සහ වියදම අතර පරතරය විශේෂයෙන්ම අයවැය පරතරය 4% දක්වා අඩු කරමින් මෙවර අයවැය ඉදිරිපත් කිරීම තත්ත්වයක් තියෙන්නේ ඒ නිසා මම හිතනවා ජනතාවට යම්කිසි සහන ලැබෙයි ඒ වගේම රටේ ආර්ථික ඉදිරියට ගෙන යාම සඳහා රට සංවර්ධනය සඳහා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම තුළින් මේ රටේ මේ විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකය ගැතිකිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ අයවැය ඉදිරිපත් කරයි කියලා හිතනවා දින 100 තුල අපි වැඩ ආරම්භ කරා පොදු ජනයාට සහන දෙන්න පටන් ගත්තා අපි padi වැඩි කරා සමෘද්ධිය 100ට 200කින් වැඩි කරා ඉඩම් නැති සෑම කෙනෙකුට ඉඩම් ඔප්පු දෙන වැඩසටහන ආරම්භ කරා මහපොළ ශිෂ්‍යත්වය 2500 සිට 5000 දක්වා වැඩි කරා
ඖෂධ වර්ග 48ක මිල අඩු කරා. ළඟම පාසල හොඳම පාසල ආරම්භ කරා. සුරක්ෂා කියන දරුවන් 45 ලක්ෂයකටම දරුවන්ට අපි සෞඛ්‍ය රක්ෂණයක් ලබා දුන්නා. පෝෂණ මල්ල ගැමිණි මව්වරුන්ට ලබා දුන්නා. වසමකට රුපියල් 110ක් හැම වසමකටම ලබා දුන්නා. ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන ආරම්භ කරා. ගම් පෙරළිය හරහා 103,000ක් මැතිවරණ කොට්ටාසයකට දෙන්න පටන් ගත්තා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේ ආරම්භ කරා. ශුද්‍ර ණය කපා හැරීමේ වැඩපිළිවෙල ආරම්භ කරා. මේ ඔක්කොම අපි කරා. අයවැය ඉදිරිපත් කරන්නේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න. ආර්ථිකය කළමනාකරණය කරන ක්‍රමවේදය ජනතාවට හිතනම් ජනතාව සතුටු නම් එවැනි වෙලාවට ජනතාවගේ අනුමැතිය දිනා ගන්න පුළුවන්. ඒ නිසා ජනතාව කැමති විදිහට ජනතාව සතුටු වෙන ජනතාවගේ බර අඩු වෙන රට දියුණු වෙන දියුණු ආර්ථික උපමාර්ග සහිත මහින්ද රාජපක්ෂ මහත්මයා දායාද කරපු මහා දැවැන්ත නායකන්ද කිවන ක්‍රමවේදිනුත් අන්තර්ගත වෙච්ච අයවැයක් ඉදිරිපත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පෙර මග ලකුණු හොඳයි. 2019 අයවැය යෝජනා සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ITN ප්‍රවෘත්ති අංශයේ වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා. අද මුදල් අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය ලේඛනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් උදෑසන පවත්වනු ලැබුවා. එහිදී අද දින ඉදිරිපත් කරන අයවැය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දැනුවත් කිරීම විග්‍රහයක් මුදල් අමාත්‍යතුමා විසින් සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලය ඒකමතිකව අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දුන්නා. කොළඹ වරාය නගර ව්‍යාපෘති තුළින් ඉදිරි වසර පහ තුළදී රැකියා 80,000ක් බිහිවන බව අමාත්‍ය පාට්ලී චම්පික රණවක මහතා පවසනවා. ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පිටකොටුව ගුණසිංහපුර පැවති හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මෙදකොළඹ සංවර්ධන කතිකාවත ඉදිරි දැක්ම හා සංවර්ධනයේ පිළිබඳ මෙහිදී ජනතාව දැනුවත් කෙරුණා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ දායකත්වය පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. අපි කොළඹ වරාය නගරය ඉඩම අක්කර 700ක් මේ නගරයෙන් අලුතෙන් රැකියා 80,000ක් ඊළඟ අවුරුදු 5 ඇතුළත. ඒ වගේම ගෝල් පේස් එක වගේ 6 ගුණයක් විශාල උද්‍යානයක් එතන ඇති වෙනවා. අක්කර 24ක පැතිරලා ගිය විශාල මැනින් වෙල් සංකීර්ණයක් අපි පෑලියගොඩ දැන් ඉදි කරගෙන යනවා. ලබන වසරේ ඒ පෑලියගොඩ ඒ ස්ථානයේ විරදාම් කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. මේ රජයේ ලොකු සද්දකින් තොරව මේ කොළඹ නගරය ඇතුළත මේ වෙනකොටත් නිවාස 15,000ක වැඩ අවසන් කරලා තියෙන විදිහ අපි කියන්නේ. ඒ වගේම අපේ බලාපොරොත්තුව 2024 වෙනකොට ලෑලි පෙට්ටි වලින් හදපු කිසිම පැල්පතක් නැති ශක්තිමත් නිවාසක හිමිකාරයෙක් බවට කොළඹ නගරවාසී ඔබව පත් කරන්න කියන එක අපේ අදිෂ්ඨානය බව මම ප්‍රකාශ කරනවා. මේ කොළඹ නගරය ඉදිරි කාලයේදී මේ සංවර්ධනයත් එක්ක මේ වෙනස් වීමත් එක්ක මේ නගරයේ තියෙන දේවල් අනිවාර්යෙන්ම තමුන්නාන්සලගේ දුවතරවනොත් මේ සංවර්ධනයත් එක්ක හවුල් වෙලා යන සංවර්ධන ක්‍රමයක් අපේ රටේ යටතේ ක්‍රියාත්මක වෙනවායි කියන එක මතක තියාගන්න. අයවැය අද පස්වරු දෙකට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් නැති සූදානම පිළිබඳ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට තොරතුරු ගෙනෙන්නේ ධනුෂ්ක බණ්ඩාර. නිදහසින් පසුව ශ්‍රී ලංකාව ඉදිරිපත් වන 73 අයවැය අද දවසේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම වත්මන් රජයේ පස්වන අයවැය විදිහට තමයි අද දවසේදී මේ අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබෙන්නේ. ජනතාව සවිබල ගැන්වීම, ඒ වගේම තමයි දුප්පතුන් පෝෂණය කිරීම අයවැයේ ප්‍රධාන අරමුණක් වෙනවා. වගේම ව්‍යවසායකත්ව සංවර්ධනයත් මෙවර අයවැයේ ප්‍රධාන යෝජනාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙවර අයවැය ප්‍රධාන අරමුණු අතරට එකතුලා තිබෙනවා. මෙවර අයවැය සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,550කට ආසන්න වූ වියදමක් තිබෙනවා. විශේෂයෙන් මතක් කරනවා දේශපාලන වේදිකාවේ මේ දින කිහිපය පුරාවටම මෙවර අයවැයෙන් සහන ලැබෙනවද නැද්ද යන කාරණාව පිළිබඳව විවිධ මත පළ වුණා, අදහස් පළ වුණා. කොහොම වුණත් අද පස්වරු දෙකෙන් පසුව මේ සියලු ප්‍රශ්නවලට, මේ සියලු ගැටලුවලට මුදල් අමාත්‍යතුමන් පිළිතුරු ලබා දෙවි. ඒ වගේම තමයි 2019 වර්ෂයට අදාළ විසර්ජන පනත් ගැටුම්පත පසුගිය පස්වනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර අද දවසේදී අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ වෙනවා. ඒ වගේම තමයි එහි ඡන්ද විමසීම මාර්තු 12 වෙනිදා දක්වා
පැවැත්වෙනවා. කාරක සභා අවස්ථා විවාදය මාර්තු 13 වනදා සිට අප්‍රේල් 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සියලු තොරතුරු සමගින් නැවතත් සම්බන්ධ වීම බලාපොරොත්තු වෙන සමගන්වා සුරේෂ් වේලාරත්න මම දනුෂ්ක බණ්ඩාර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. සුති දනුෂ්ක තොරතුරු ගැනීම සම්බන්ධයෙන් නීති විරෝධී මත්පැන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පොලිසියට තව මාස 3ක කාලයක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ආරම්භ පිටු දෙකීම නිවාරණය සහ මැඩ පැවැත්වීම පිළිබඳ අද කොළඹදී ආරම්භ වූ ජාත්‍යන්තර විද්වත් සමුළුව අමතමෙන්. නීති විරෝධී මද්‍රව්‍ය භාවිතය පිටුදකී බහා නිවාරණය උදෙසා විද්‍යාත්මක ක්‍රමෝපායන් පුළුල්වහා මනා සම්බන්ධීකරණයකින් යුතුව යොදා ගැනීම පිළිබඳ සමුළුව අද පෙරවරුවේ කොළඹදී ආරම්භ වුණා. එහිදී සමුළුව ඇමතු ජනාධිපතිතුමා පැවසුවේ මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ නව වැඩසටහනක් හෙට හඳුන්වා දෙන බවයි. අපේ රටේ නීති විරෝධී මද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා පොලිසියට එවැගේම විෂ මද්‍රව්‍ය නාකොටික්ස් කාර්යාංශයට එවැගේම රේගු එරලාරක්ෂක යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදා මේ එකම ආයතනයකටවත් නව තාක්ෂණික උපකරණ අපි සපයලා නැහැ. පහුගිය මාසයේ වැය මිල ගණන් කැඳෙව්වා. ලෝකේ ඉතාමත්ම හොඳම තාක්ෂණික උපකරණ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ. සාමාන්‍යයෙන් උපකරණ කට්ටලයක් US මිලියන් 10ක් 15ක් වගේ ප්‍රමාණයක් වෙනවා. මේ කිසිම දෙයකට අපි උදව් කරන්නේ නැති අය තමයි අපිට ඇඟිල්ල දික් කරන්නේ දරුවන් දෙන්න එපා කියලා. ජාතික වශයෙන් මද්ද්‍රව්‍ය මර්ධනය නිවාරණය සහ පාලනය පිළිබඳව ගෙනියන අලුත් වැඩසටහන අපි හෙට රටට හඳුන්වා දෙනවා. මම පොලිස් ප්‍රතිතුමා ඇතුළු පොලිසියට පහුගිය දැන් සති දෙකට ඉස්සෙල්ලත් කිව්වා කසිප්පු ටික මේ රටේ ඉවර කරන්න මම මාස 3යි දෙන්නේ කියලා. ලබන වෙසක් පෝය වෙනකොට රටේ කොහොමත් කසිප්පු තියෙන්න බෑ පොලිස් ප්‍රතිතුමා. එහෙමනම් පොලිසිය වැඩ බැරි ආයතනයක් විදිහට තමයි මට සැලකන්න වෙන්නේ. පොලිසිය කියන්නේ අපේ හොඳ ආයතනයක්. වන වෙසක් පෝය නෝට කසිප්පු මේ රටේ ඉවර කරලා තියෙන්නට ඕන. මෙම සමුළුව හෙටත් පැවැත්වෙනවා. මාලදිවයින් ජනාධිපති කටයුතු බහර අමාත්‍ය ආමඩ් නසීම් මහතා, රාජකාරී පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මන්දුම බණ්ඩාර මහතා හමු වුණා. මාලේ අගනුවරට බලපාන ගන්වතුර තත්ත්වයේ පාලනයට ශ්‍රී ලංකාව සතු දැනුම් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි ආමඩ් නසීම් මහතා පවසන්නේ. අධික වැසි හේතුවෙන් මාලේ අගනුවර නිරන්තරයෙන් ගන්වතුර තර්ජනයට මුහුණ දෙනවා. ලොව වැඩිම ජනගහනයක් සිටින මෙම නගරය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහය අපේක්ෂා කරන බව මාලදිවයින් ජනාධිපති කටයුතු බහර අමාත්‍ය අහමඩ් නසීම් මහතා ප්‍රකාශ කළා. මෙම වැඩපිළිවෙලේදී ශ්‍රී ලංකාවේ උපදේශකත්වය වැඩි වශයෙන් අපේක්ෂා කරන බවයි ඒ මහතා කියා සිටියේ. මේ සඳහා ප්‍රවීණත්වයක් දරන විද්වතුන් නම් කර මාලදිවයිනට සහයෝගය දක්වන ලෙස අමාත්‍ය රංජිත් මද්දුබ බණ්ඩාර මහතා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නා. දැන් කෙටි විරාමයක්. පසුගිය නොවැම්බර් මාසයේදී ඇරැවල ප්‍රදේශයෙන් කොල්ලකෑ බවට සැකකරන දියමන්තිය පානතුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. එම දියමන්තිය වටිනාකම රුපියල් කෝටි 500ක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැලුමා නැමැති සැකකරු අත්අඩංගුවට ගෙනගෙන ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුවයි මෙය සොයාගෙන තිබෙන්නේ. සැකකරුවන්ගේ පිටිකල පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී රුපියල් 150,000ක් ද සොයාගත් බව පොලිසිය පවසනවා. සබරගමු සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි ඇතිවන විට තාවකාලික තද සුළන් මෙන්ම අකුණුද ඇතිවන බැවින් අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. අද දිනේදී සබරගමු සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. එවැගේම ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් බලාපොරොත්තු වෙනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවත් අද දිනේදී පවතිනවා. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. වනාන්තර රැකගැනීම සඳහා වනජීවී අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. යාල ජාතික වනෝද්‍යානය විනාශ කරමින් දීර්ඝ කාලයක් තිස්සේ පතල් ජාවාරමේ නිරත වූ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික වනෝද්‍යානයේ ගලේගේ ප්‍රදේශයේ සිට කිලෝමීටර 33ක් පමණ දුරින් පිහිටි ඊරියගොල්ල ප්‍රදේශයේ මෙම ජාවාරම සිදු කර තිබෙන්නේ. සැකකරුවන් වනාන්තරය තුළ රැඳී සිටි ස්ථාන කිහිපයක්ද හඳුනාගෙන තිබෙනවා. පතල් කැනීම් සඳහා භාවිත කළ උපකරණ රැසක්ද වනජීවී නිලධාරීන් සොයාගත්තා.
අක්කර 8ක පමණ භූමි භාගයක මැණික් ගැරීම් කටයුතු සිදු කරලා තියෙනවා. එහි ගස් කොළන් සියල්ලම විනාශ කරලා තියෙනවා. ගස් කපන කියත් භාවිතා කරලා ගස් කපලක් තිබුණා. ඒ වගේ සෑහෙන ජාවාරමක් සිද්ධ වෙනවා. මේවට ලොකු ලොකු මුදලාලිලත් සම්බන්ධයි. ඉදිරියේදී අපි ඕන්නත් අත්අඩංගුවට ගන්න ඇමතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරගෙන යනවා. නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. අද අලුයම සාචානුවර සිටයි දුම්වැටි රැගෙන විත් තිබෙන්නේ. ගුවන් මගෙන් තුන්දෙනෙකුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී විදේශ දුම්වැටි කාටන් 354ක් සොයාගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් ප්‍රකාශ කළා. මෙහි වටිනාකම රුපියල් මිලියන 4කට ආසන්න බවයි රේගුව සඳහන් කළේ. සැකකරුවන් මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළි වී තිබෙනවා. තනමල්විල හම්බේකම ප්‍රදේශයේ තිබූ කන්සාහෙන් තුනක් විනාශ කිරීමට පොලිස් විශේෂකාර බලකාය නිලධාරීන් කටයුතු කළා. තනමල්විල උණකන්ද ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 8ක් පමණ දුරින් මෙම කන්සාහෙන් පිහිටා තිබුණා. අක්කර දෙකක පමණ වගා කර තිබූ කන්සාහෙන් දෙකකුයි මෙලෙස ගිනි තබා විනාශ කෙරුණේ. ඒ සඳහා ජලය ලබා ගැනීමට යොදාගත් අඩි 10ක පමණ දෙගින් යුතු ප්ලාස්ටික් නලයක්ද ගිනි තබා තිබෙනවා. නීති විරෝධීව පස්කැනීම්වල නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු වවුනියාව කට්කුලම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා. පස්කැපීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක් මෙන්ම ටිප රථයක්ද සොයාගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් ඉරට පෙරීකුළුම පොලිසිය වෙත බහර දීමට පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගත්තා. මහපරිමාණයෙන් සිදු කළ කුබුක් දැව ජාවාරමක් හෙලිකර ගැනීමට මොනරාකල පොලිසියට හැකිව තිබෙනවා. ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කපා තිබූ විශාල කුබුක් ගස් කිහිපයක කොටස් විශාල ප්‍රමාණයක්ද පොලිස් බහරයට ගැනුණා. ඒවායේ වටිනාකම රුපියල් 180 ඉක්මවන බව පොලිසිය ප්‍රකාශ කළා. ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘති යටතේ මාතලේ දඹුල්ල ආසන හා කුරුණෑගල හිරියාල ආසන යාකරමින් පාලමක් ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ සඳහා වැයකරන මුදල රුපියල් කෝටි 2.5 ඉක්මවනවා. කැන්දගමුව හා පන්ලියද්ද යාකරමිනුයි මෙම පාලම ඉදිකෙරෙන්නේ. අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ඉදිකිරීම ආරම්භ කෙරුණා. අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයයි මේ සඳහා ප්‍රතිපාදන ලබා දෙන්නේ. කැන්දගමුව ඇතුළු ගම්බාන රසක ජනතාවට මේ තුළින් සෙත සැලසෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ උහන සඳනතපුර ආදර්ශ ගම්මානයේ හා සමනවැද්ද රණවිරු ගම්මානයේ නිවාස නොමැති ජනතාව සඳහා නිවාස ආධාර චෙක්පත් පිරිනැමුණා. පළමු අදීර යටතේ රුපියල් 125,000 බැගින් නිවාසලාභීන් 25 දිනක සඳහා ආධාර පිරිනැමුණේ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමකේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. උහන සමනබැද්ද රණවිරු ගම්මානයේ පවුල් 40ක් සඳහා රුපියල් 125,000 බැගින් මුල් ආධාර පිරිනැමුණා. රත්ගම ඉඹුලහේනපත්ත උදාගම් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ රත්ගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘති යටතේ නිවාස 26ක් ඉදිකිරීමට නියමිතයි. රුපියල් 120ක වියදමින් සංවර්ධනය කළ ඌවපරණ ගම, කිරවනා ගම, පහළගම මැද මාර්ගය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ සඳහා බැය කළ මුදල රුපියල් 120ක්. දීර්ඝ කාලයක් පුරා අබලංගව පැවති මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලෙස ජනතාව ඉල්ලීම් කර තිබුණා. ඒ අනුව සංවර්ධනය කළ මෙම මාර්ගය ජනතා අයිතියට පැවරුණේ ඌවපළාත් අමාත්‍ය උපාලි සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ලුණුවත්ත, බෙරළිය පොළ, ඇත්කඳවක, සපුගොල්ල ආදී ප්‍රදේශවල පවුල් 800කට පමණ මෙමකින් පහසුකම් සැලසෙනවා. දැන් ප්‍රවෘත්ති කිහිපයක් ලොහනෙන්. මාදිවිල රජමහා විහාරස්ථානය වාර්ෂිකව සංවිධාන කරන ගම්මඩු ශාන්තිකර්මය පසුගියදා පැවැත්වුණා. ඊයම් පොරුව රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත මෙය සංවිධාන කෙරුණා. රෝග නිවාරණය හා ශස්ත්‍රීකත්වය අරමුණු කරගනිමිනුයි ශාන්තිකර්මය පැවැත්වුණේ. කොළඹ මියුසියස් විද්‍යාලයේ ප්‍රාථමිකංශයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය කොළඹ හැවුලොක්පිටියේදී පැවැත්වුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ විදුහලේ කීර්තිමත් ආදිසිසුවියක වන බාලදක්ෂිකා කොමසාරිස් විශාකා තිලකරත්න මහත්මියයි. දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන තරඟ ඉසව් රැසක් මෙහිදී පැවැත්වුණා. විදුහල්පතිනි නෙළුම් සේනාධීර, ප්‍රාථමිකංශයේ ප්‍රධානාචාර්ය ශ්‍රියාණි තෙන්නකෝන් යන මහත්මීන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා.
ඔස්ට්‍රේලියාවේ හිටපු මහකොමසාරිස් මයිකල් ද සිල්වා මහතාට දේශාභිමානී සෞඛ්‍ය සේවා කීර්ති ශ්‍රී ශාසන බන්දු ගෞරව නාමය පිරිනමා තිබෙනවා. ඊට අදාළ අක්තපත්‍රය පිළිගැන්වීම රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවයි මෙම ගෞරව නාමය පිරිනමා තිබෙන්නේ. අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. විරාමයෙන් අනතුරුව විදෙස් හා ක්‍රීඩාපුවත් බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩාපුවත්. සාන්තුවරයන්ගේ සටන වාර්ෂික දෙදින ක්‍රිකට් තරගයේ ජයපරාජයෙන් තොරව නිමාවෙද්දී කළුකං සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට කළුතර ඥානෝදය විද්‍යාලයේ කණ්ඩායම සමත් වුණා. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති ශාන්ත ජෝෂප් විද්‍යාලය හා ශාන්ත පීතර විද්‍යාලය අතර සාන්තුවරයන්ගේ සටන වාර්ෂික ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුණා. මෙම තරගයේ කාසිය වාසය දිනා පළමු පන්දුවට පහර දුන් ශාන්ත ජෝෂප් විද්‍යාලය පළමු දිනේදී සියලු දෙනා දැවි ලකුණු 219ක් රැස් කළා. සන්තෝෂ් ගුණතිලක ලකුණු 72ක්ද දිනිත් අංජුල ලකුණු 41ක්ද ලබා ගත්තා. පන්දු යැවීමේදී ශාන්ත ජෝෂප් විද්‍යාලයේ අෂේන් ඩැනියල් කඩුලු 3ක් තබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත ජෝෂප් විද්‍යාල කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවි ලකුණු 286ක් ලබා සිටියේදී ඉනිමත් හිටුවීමට තීරණය කළා. එම විද්‍යාලයේ දිනේෂ් ජයකොඩි ලකුණු 77ක් ලබා ගත්තා. මේ අනුව දෙවන ඉනිම ක්‍රීඩා කළ ශාන්ත පීතර විද්‍යාලයේ කණ්ඩායම තරගයේ නිමාවන විට කඩුලු 6ක් දැවි ලකුණු 317ක් ලබා ගැනීමට සමත් වුණා. මොරටුව චන්ද්‍රසේකර විද්‍යාලය හා කළුතර ඥානෝදය විද්‍යාලය අතර පැවති කළුකං සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඥානෝදය විද්‍යාලයේ කණ්ඩායම සමත් වුණා. මොරටුව දසොයිසා ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසී වාසය දිනා පළමු පන්දුවට පහර දීමට මොරටුව චන්ද්‍රසේකර විද්‍යාලයේ කණ්ඩායම තීරණය කළා. එය අනුව පිටියට පෙවිසි ඔවුන්ගේ පිතිකරුවන්ට සාර්ථක වීමට ඥානෝදය විද්‍යාලයේ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. යනුව මොරටුව චන්ද්‍රසේකර විද්‍යාලයේ කණ්ඩායමට සියලු දෙනා දැවි ලබාගත හැකි වුණේ ලකුණු 114ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඥානෝදය විද්‍යාලයේ පිතිකරුවන් පහසුවෙන් ජයග්‍රහණය කරා ලංගුණා. මෙයනුව පන්දු බාර 23ක් අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 115ක් ලබා ගනිමින් ජයග්‍රහී ඉලක්කයේ පසු කර යාමට ඥානෝදය විද්‍යාලයේ කණ්ඩායම සමත් වුණා. ITN දිවා ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk